අයිබුවන් සුබෝදැසනක් උදැසන ජාතික පුවත්පත් බලන්නේ අද මේ මාසේ 29 වෙනිදා බදාදා ජාතික පුවත්පත් බොහෝ කාරණා අද දවසේදීත් ලියනවා එකින් එක සිරස්තල අතරට අපි පළමුව අවධානය යොමු කරනවා මේ දිනමින ප්‍රධාන සිරස්තලය ලබන වසරේ අයවැයෙන් විසඳුම් ලබා දීම සඳහා රාජ්‍ය සේවක වැටුප් විෂමතා සෙවීමට විශේෂඥ කමිටුවක් පත් කරන බව සඳහන් ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බවද මෙහි සඳහන් වෙනවා නුවන් කොඩිකර ලියන්නේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙලා තිබෙනවා ඊට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූ බව පුවත්පත වාර්තා කරනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තමයි ඇමතිවරයා මේ බව සඳහන් කළ බව පුවත්පත වාර්තා කරන්නේ මව්බිම ප්‍රධාන සිරස්තල අතර වාර්තා කරනවා වර්ජන රැල්ල දිගටම වැටු පිෂමතා කමිටුව රැවටීමක් කියලා වෘත්තීය සමිති කරන ප්‍රකාශයක් උපුටා ගන්නේ අමිත් මදුරංග ගමගේගේ වාර්තාව මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් රාජ්‍ය සේවක ගැටලුවලට විසඳුම් ලැබී නැතයි වෘත්තීය සමිති චෝදනා කරනවා අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය සේවක වැටු පිෂමතා විසඳීමට කමිටුවක් පත් කිරීමට ගෙන ඇති තීරණයට ද වෘත්තීය සමිති විරෝධය පළ කරලා තියෙනවා මෙසේම මෙතෙක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අත් නොහරින බවද එම වෘත්තීය සමිති නායකයින් පවසනවා ගුරු විදුහල්පති සෞඛ්‍ය විශ්වවිද්‍යාල ග්‍රාම නිලධාරි සංවර්ධන නිලධාරි ඇතුළු රාජ්‍යංශයේ වෘත්තීය සමිති බොහොමයක් සඳහන් කරන්නේ රජයේ ගැටලුවලට විසඳුම් ලබා නොදෙන බව මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඇතුළු ගැටලුවලට විසඳුම් ලබා දී නැති බවත් ඒ අනුව ජූනි මාසයේ පුරා වෘත්තියේ අරගල සිදු කිරීමට තීරණය කළ බවත් ගුරු විදුහල්පති සඳහනේ පවසන බව එහි සඳහන් වෙලා තියෙනවා අරුණ වාර්තා කරනවා රාජ්‍ය සේවක වැටුප් විෂමතා නිවැරදි කිරීමට කමිටුවක් පත් කළ බව නිලන්ත මදුරාවල ලියන්නේ රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතා ලබන වසර සඳහා වන අයවැය මගින් නිවැරදි කිරීමට හැකි වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළ බව මෙහි සඳහන් වෙන්නේ වැඩ වැරීම් ඒ වගේම පිකටින් උද්ඝෝෂණ වලින් තොරව වෘත්තීය සමිතිවලට තමන්ගේ ගැටලු එම කමිටුවට දැන් ඉදිරිපත් කළ හැකි බවත් වැටුප් වැඩි කිරීම සඳහා මෙම වසරට අදාළව මුදල් වෙන් කර නොමැති බවත් කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූ බව එලෙස පුවත්පත් වාර්තාව දක්වනවා ඒ අතර සෙසු සිරස්තල දෙසට දැන් අවධානය යොමු කරනවා අද පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල අතර මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන්නයි ඉල්ලලා රාජ්‍ය සේවකයෝ අද විරෝධතාවයක නිරත වන බව ඉන්දික හේවා විතරණ මේ වාර්තාව ලියන්නේ රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20,000කින් ඉහළ දමන ලෙස ඉල්ලාහා තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බවයි රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය සඳහනේ සඳහන් කරන්නේ මේ අනුව පළමු ක්‍රියාමාර්ගය ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වතු හා ශිෂ්‍ය ප්‍රජාව ඒකාබද්ධ වී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව එම සංගමයේ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කරනවා දෙවන ක්‍රියාමාර්ගය ලෙස ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වන බවත් ඉන්පසුව වැඩවර්ජන ක්‍රියාමාර්ග පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බව ඔවුන් පැවසූ බව එලෙස පුවත්පත් වාර්තාවේ දක්වනවා ලංකාදීපයේ ලියනවා මේ වර්ජන නිසා ඇතැම් අයට වෙන හානි සම්බන්ධව උපාධි උළෙල කල් දැමීම බරපතල අයිතීන් කඩවීමක් කියලා පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය කරන ප්‍රකාශයක් උපුටා ගන්නවා මහනුවර ෂේන් සෙනවිරත්න ලියන්නේ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජන නිසා උපාධි ප්‍රධාන උත්සවය කල් දැමීමට සිදුවීම එම උපාධි අපේක්ෂකයන්ගේ අයිතීන් බරපතල ලෙස කඩවීමක් බැවින් ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා උපකුලපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව එහි සඳහන් වෙලා තියෙනවා මව්බිම ප්‍රධාන සිරස්තලයටයි අවධානය යොමු කරන්නේ දේශපාලන ශේෂ්ත්‍රයේ නැත්නම් දේශපාලන කතාබහ අතර ඉතා ප්‍රබලව මතුවෙච්ච කාරණාවක් ඊයේ දවසේ විද්‍යුත් මාධ්‍ය වාර්තා කළා වසර දෙකකට ඡන්දේ කල් දාන්න එජාපයෙන් යෝජනාවක් විපක්ෂයෙන් දැඩි විරෝධයක් ඒට එල්ලවන බව සඳහන් ජනාධිපතිවරණය හා මහමැතිවරණය අවුරුදු දෙකකට කල් දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ ඉල්ලීමක් කළේ කියලා පුවත්පතේ ලෙස වාර්තා කරනවා දිවයින වාර්තා කරනවා මේ වේලාවේ සුදුසුම දෙය ඡන්ද දෙකම වසර දෙකකින් කල් දැමීමයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රකාශය ලෙස උපුටාගන්නේ චමින්ද සිල්වා ලියන්නේ මේ රට බංකොලොත් තත්ත්වයෙන් මුදාගෙන ජයග්‍රහණ රාශියක් දිනා ගන්නට හැකියාව දැන් ලැබිලා තියෙනවා ආර්ථිකයේ ශක්තිමත් වෙලා ජනතාවට සහන ලබා දීලා පරිපාලන ව්‍යුහයේ ශක්තිමත් බවට පත් කරලා තිබෙනවා අධ්‍යාපනය යථාවත් වෙලා තියෙනවා ඒ නිසා දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා මැදිහත් වෙලා හරි අනුර කුමාර දිසානායක මහත්තයා මැදිහත් වෙලා හරි තව අවුරුදු දෙකක කාලයකට මේ ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතුයි කියලයි මේ පාලිත රංගේ බණ්ඩාර මහතා කරන ප්‍රකාශය එලෙස පුවත්පත් අද වාර්තා කරන්නේ මේ ලංකාදීපයේ වාර්තාව ඡන්දය කල් දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා නාමල් රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයක් ලංකාදීපයේ උපුටා ගන්නවා අංජුල මහික වීරරත්න ලියන්නේ මැතිවරණ කල් දැමීම
දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානි කර බවයි නාමල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී නිසිකලට මැතිවරණ පැවතු බවද ඔහු පවසනවා. දේශපාලන අස්ථාවර බව මෙන්ම රටක ස්ථාවරත්වය ඇති යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද මේ සම්බන්ධව විවිධ අදහස් පළ කරනවා. ඒ වගේම ආණ්ඩුවට සහයෝගය දක්වන දේශපාලන පක්ෂවල නායකින්ද විවිධ මත පළ කරනවා. යතර ආණ්ඩුව සමග ඉන්න විවිධ පාර්ශ්ව මේ සම්බන්ධව කියූ කාරණා අද පුවත්පත් වාර්තා කරනවා. දිවයින වාර්තා කරන නිමල් ලංසා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක්. රංගේගේ යෝජනාව රජයේ ස්ථාවරයේ නොවේ, ඔහුගේ පෞද්ගලික මතයක් කියලයි නිමල් ලංසා මහතා කියන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ අනිවාර්යෙන් පැවැත්වෙනු ඇති බවත්, එය කල් දැමීම රජයේ කිසිදු අදහසක් නොමැති කාරණයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසන්නේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නිමල් ලංසා මහතා මේ අදහස් පළ කළ බව එලෙස පුවත්පත් වාර්තා කරනවා. ජනාධිපතිතුමාගේ ඍජු ස්ථාවරයේ නොවන බව ඇතැම් තැන්වල සඳහන් වෙනවා. පක්ෂයක් විදිහට ඔවුන්ගේ මතය ප්‍රකාශ කළ බවද පුවත්පත් වාර්තා අතර තියෙනවා. මේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සමසිරස්තලයක් විජේදාසගේ පක්ෂ සමාජිකත්වයේ අත්ිටුවයි උසාවියෙන් නියෝගයක් ලැබුණු බව මෙහි සඳහන්. රොෂන් තුෂාර සහ මනෝප්‍රිය ගුණසේකර ලියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු වශයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පිළිගැනීම වළක්වාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා වාර්ණ නියෝගයක් ඊයේ නිකුත් කළේ කියලා වාර්තා වෙනවා. දිවයින ඒ පුවත මෙලෙස වාර්තා කරනවා. සිරිපාල පිලට බාධා කිරීම වළක්වමින් මෛත්‍රී පිලට වාර්ණ නියෝගයක් තනතුරු දැරීමටත් තහංචියක් පැනවූ බව සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා පාර්ශ්වයේ පක්ෂ කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොකිරීම සිදු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති හා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම ඔහුගේ පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර, ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා අසුනාට පස්සේ එහි සභාපතිවරයා ලෙස වැඩබලන ආචාර්ය විජේදාස රාජපක්ෂ, සරත් ඒකනායක හා කීර්ති උඩවත් යන මහතුරුන්ට මෙම නියෝගය ඊයේ නිකුත් කළ බව සඳහන්. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, සරත් ඒකනායක මහතා, කීර්ති උඩවත් යන මහතුරුන්ට ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධූරය ඇතුළු තනතුරු දැරීම වළක්වාලමින් සහ තවත් වාරණ නියෝගයක් නිකුත් කරමින් කොළඹ දිසා විනිසුරුවරයා ලබන 11 වෙනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසද ඉල්ලා සිටිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා වග උත්තරකරුවන්ට මේ අතුරු තහනම් නියෝගය නිකුත් කළ බව පුවත්පතේ ලෙස වාර්තා කොට තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගින් දිගටම උසාවිය යන තැනටපත් වෙලා තමන්ට අවශ්‍ය කරන තීන්දුව తీරන සියල්ල උසාවිය හරහා ගන්නවා. පාර්ශ්ව දෙකම මේ විදිහට දිගින් දිගටම උසාවියට යනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. පක්ෂ කාර්යාලයේ පවා එක පාර්ශ්වයකට පාවිච්චි කරන්න බැරි තැනටපත් වූ බව පහුගිය දවස්වල පුවත්පත් වාර්තා කළා. දිවයින පුවත්පතම වාර්තා කරන පුවතකින් පොහොට්ටු කාර්යාලයේ ළඟ සිවිල් සංවිධාන නියෝජිතයෝ විරෝධතාවයක නියලුණු බව සුජීව සත්සර ලියන්නේ. රට වනසන පනත් ගෙනෙමින් 69 ලක්ෂයක ජනවර්ම පාවා දුන් බව කියමින් ඊයේ පාර්ලිමේන්තුව අසල සිට නෙළුම් මාවත පොදු ජන පෙරමුණ කාර්යාලය දක්වා විරෝධතා පාගමනක පැමිණි සිවිල් සංවිධාන පිරිස සංවිධාන කිහිපයක නියෝජිත පිරිසක් එහිදී පොල්ගසා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙනු බව පුවත්පත වාර්තා කරනවා. විරෝධතා පුවරු රැගෙන ආ පිරිසට නෙළුම් මාවත අසලදී පොලිසිය බාධා කිරීම සමග මෙලෙස දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි පුවත්පත් වාර්තාව සඳහන් කරන්නේ. මේ අවස්ථාවේ මේ ස්ථානයෙන් ගමන් කරපු ප්‍රසන්න රණතුංග මහතාටද උද්ඝෝෂකයෝ විරෝධය පළ කළා. පසුව දෙපාර්ශ්වයේම උණුසුම් වචන හුවමාරුවක නිරත වන ආකාරයද දකින්නට ලැබුණා. විරෝධතා කරුවන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට හු කියමින් විරෝධය පළ කර අතර සිවිල් ක්‍රියාකාරීන්ට කීයක් හරි හොයාගන්නට ඉඩ දෙන්න කියලා ඇමතිවරයා ඒ වෙලාවේ කියන ප්‍රකාශයකුත් මාධ්‍ය වාර්තා කළා. අරාජික කරන්න රට සල්ලි වලට මේ කට්ටිය කෑ ගහනවා කියලායි ප්‍රසන්න රණතුංග මහත්මයා කියන්නේ. ඔය ගොට්ටෝ කෑ ගැහුවට අපේ දේශපාලනේ අපි කරනවා යනුවෙන් ඇමතිවරයා කියමින් ඒ ස්ථානයෙන් පිටව ගිය බව පුවත්පත් වාර්තා කරනවා. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙලෙස දිවයිනම වාර්තා කරනවා. 5-6 දෙනෙක් කෑ ගැහුවට රටේ බහුතරය ආණ්ඩුව සමගයි විරෝධතාවයට කොටු වූ ඇමති ප්‍රසන්නගෙන් ප්‍රතිචාර කියලායි පුවත්පත වාර්තා කරන්නේ. උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කිරීමට බවයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ. විරෝධතා පුවරු රැගෙන මෙලෙස විරෝධතා පාගමනේ පැමිණ ඇත්තේ මගෙන් රටට සංවිධානයේ නියෝජිත සංජය මහවත්ත, කාමන්ත තුෂාර, අජන්තා පෙරේරා ඇතුළු සිවිල් සංවිධාන කීපයක නියෝජිත පිරිසක් කියලායි එලෙස පුවත්පත් වාර්තා කරන්නේ. මේ එම ප්‍රකාශයම ලංකාදීපේ වාර්තා කරන විදිය පොහොට්ටුවට පොල් ගසා ගැටුමක් නූලෙන් වලකී කියලයි පුවත්පත වාර්තා කරන්නේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරවන් ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිටට පැමිණ පොල් ගැසීමට සූදානම් වීම සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසු එම කාර්යාලයේ සිටි පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරවන් අතර ගැටුමක් ඇති වීමට ගිය අවස්ථාවේදී
පොලිසියක මැදිහත්වලා විසිරුවා හැරණු ලැබූ බව පුවත්පත වාර්තා කරනවා. පසුව විරෝධතාකරුවෝ පක්ෂ කාර්යාලය ඉදිරිපිට පොල් ගසා විසිර ගිය බව පුවත්පත් ලෙස වාර්තා කොට තිබෙනවා. ලංකාදීපෙම වාර්තා කරනවා විමල්ලාට විරෝධය පාලා අමුණුගම සභාපති පුටුවෙන් යයි කියලා පෙරේදා දවසේ ඇතිවෙච්ච සන්ධානය ඊයේ දවසේ එයින් කොටහක් නැවත ගැලවී යන බව සඳහන් වෙනවා. හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ව්‍යවසායක දිලි ජයවිර මහතාගේ නායකත්වයේ දරන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් පෙරේදා ඉල්ලාස්සු බවයි පුවත්පත් ලෙස වාර්තා කරන්නේ. ඔහු සිය ඉල්ලාස්සීමේ ලිපිය එදිනෙම දිලි ජයවිර මහතාට යවලා තියෙනවා. සරත් අමුණුගම මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් සමග සංධානගත වීම පෙරේදා පැවති උත්සවයේද සහභාගී වුණේ නැහැ. සරත් අමුණුගම මහතා විමල් සමාතතුළු පිරිස සමග සංධානගත වීම සම්බන්ධයෙන් මනාපයක් නොදක්වන බවයි දේශපාලන ආරංචිවල සඳහන් වන බව පුවත්පත එලෙස වාර්තා කරන්නේ. සංධාන හදනවා මැතිවරණ ලඟ වෙනකොට සමහර පාර්ශව සතුටෙන් එකතු වෙනකොට ඇතැම් අය හිතාමනාපකම් ඇති කරගෙන ඒ වගෙන් ගැලවිලා යනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති අපිට ගැලපෙන්නේ නැහැ කියලා ලංකාදීපෙම වාර්තා කරනවා. සජිත් අනුර විවාදය කොට උඩ කියලා සුජිත් හේවාජුලිගේ ගෙලියන්නේ. විවිධ කඹෑදීම් හේතුවෙන් සමගි ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතර විවාදය පැවැත්වීම තවදුරටත් අවිනිශ්චිත වී ඇති බව වාර්තා වෙනවා. විවාදය සම්බන්ධයෙන් පක්ෂ දෙකේ නායකයන් විවිධ මතපල කිරීම එම අවිනිශ්චිතාව මතුවීමට ප්‍රධාන හේතුවක් බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන බව සඳහන් වෙලා තියෙන්නේ. දිවයින වාර්තා කරන දිස්ත්‍රික්ක 20ක 50,000ක් පීඩාවට පත් වෙලා කියලා අයහපත් කාලගුණයෙන් කළුගඟේ ජලමට්ටම ඉහළ යෑමෙන් ගං වතුර අවදානමක් මතුවෙලා තියෙනවා. බලපිටියෙන් මුහුදු ගිය දීවර යාත්‍රාව පෙරලිලා එක් අයෙක් මරුමුවට පත් වෙනවා. තවත් අයෙක් අතුරුදන් වෙලා අධික වැසි හා සුළං ජූනි මස මුල දක්වා මෙලෙස පවතුණු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් තොරතුරු වාර්තා වෙනවා. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය නිසා විපතට පත්වන කාරණා සම්බන්ධව පුවත්පත් වාර්තා කරනවා. කාලගුණ නිවේදන නොතකලා බලපිටියෙන් මුහුදු ගිය දීවරයන් දෙකක් මරුමුවට පත් වෙලා ත්‍රිකුණාමලෙ දෙදෙනෙක් දැන් අතුරුදන්ව ඇති බව සඳහන් වෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය නොසලකා බලපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවර කාර්මිකයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු යාත්‍රා පෙරළේ මියගොස් ඇතැයි දීවර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙම දීවරයන් ඊයේ මුහුදු ගොස් ඇත්තේ මුහුදු ගොස් තිබෙන බව පවසනවා. ඒ වගේම අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව දැනුවත් කර තිබුණත් මොවුන් එසේ ගිහිල්ලා කියලායි සඳහන් වෙන්නේ. මේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාත්‍රාව පෙරලිලා දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බේරි ගොඩබිමට පැමිණ ඇති බවද සඳහන් වෙනවා. මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා වෙරළට ගසාගෙන තිබෙන්නේද මිය ගිහිල්ලා කියලායි පුවත්පත වාර්තා කරන්නේ. මේ අතර පැවති අයහපත් කාලගුණික තත්ත්වය නොසලකා දීවර කර්මාන්තයට මුහුදු ගිය දීවරෙන් තිදෙනෙකු මියගොස් අතුරුදන් වී ඇති බව, ඒ කියන්නේ මිය ගිහිල්ලා තමයි අතුරුදන් වෙලා තියෙන බවට දැනට තොරතුරු ලැබෙන්නේ කියලා දීවර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අතුරුදන් වී ඇත්තේ ඉකුත් 22 වෙනිදා ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මුහුදු ගිය දීවර කාර්මිකයින් දෙදෙනෙක් කියලා පුවත්පත වාර්තා කරනවා. දිවයින වාර්තා කරනවා මෙලෙස පුවතක්. ඕපාත වතු යායේ මාර්ගසක් කඩා වැටී වතු කම්කරු කාන්තාවක් මරුමුවටපත් වෙලා තවත් දෙදෙනෙකුට බරපතලයි කියලා වාර්තා වෙනවා. තද සුළඟක් නිසා ඊයේ දහවල් දෙවන්ත ගසක් ඉදිරි කඩා වැටීමෙන් කහවත්ත ඌපාත වතුයායේ වැඩ කරමින් සිටි වතුකම්කරු කාන්තාවක් මරුමුවට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. මොවුන් තිදෙනාම එම වතුයායේ තේ ගස්වලට පොහොර දමමින් සිටියේදී එකවරම ගස කඩා වැටීමෙන් ගසට යට වෙලා තිබෙන බව සඳහන්. ගසට යට වී සිටි කාන්තාවන් තිදෙනා වතුකම්කරුවන් පිරිසක් විසින් ඉවතට ගත්තද එක් අයෙකු රෝහලට රැගෙන එන විට මියගොස් සිටි බව පොලිසිය පවසනවා. දුෂ්කර ස්ථානයක මෙම වතුකම්කරු පිරිස සේවය යොදවා තිබුණා. ඌපාත වතුයායේ තුන් කොටසේ වතු බංගලාවකට නුදුරුව ගසක් කඩා වැටිලා තිබුණේ එම ප්‍රදේශයේ මාර්ගය ඉතා අබලන්ව ඇති නිසා තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පැයකට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව සඳහන් වෙලා තියෙනවා. සමහරු කියනවා ලෙඩක් දුකක් ඇදුනම ඉක්මනින් රෝහලට ගෙනියන්න, අනේ අපේ පාර හදලා දෙන්න කියලා බලධාරීන්ට කියනවා. සමහර තැන්වල එහෙම නොවුනාම මෙවැනි විපත් වුනාම මිනිස්සු රෝහලට ගෙනියන්න ප්‍රමාද වෙනකොට ජීවිතවලින් වන්දි ගෙවන්න වෙලා. මේ අද පුවත්පතේ වාර්තාව වැසි තත්ත්වය නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 37ක නායෑමේ අවධානමක් මතුව ඇති බව සඳහන්. බස්නායිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100කට වඩා වැඩි තද වැසි ඇතිවන බව සඳහන්. එච්.අයි. තුෂාර ලියන වාර්තාවක්. දිස්ත්‍රික්ක 8කට ඇති වී තිබෙන වැසි තත්ත්වයේ අනුව එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශ 37ක කඳු ආශ්‍රිත ප්‍රදේශ නායෑමේ අවධානමක් පවතින නිසා ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ ආයතනයේ සඳහන් කරන බවයි පුවත්පත වාර්තා කරන්නේ. මව්බිම පුවත්පත වාර්තා කරන පුවතකට අවධානය යොමු කරන්නේ ජනාධිපතිතුමාගේ අවධානය මේ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් වූවන් දෙසේ යොමු වෙලා තිබෙනවා. කාලගුණෙන් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සලසන්න ජනපතිගෙන් උපදෙස් කියලයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. අමිත් මඳුරංග ගමගේගේ වාර්තාව. අයහපත් කාලගුණෙන් විපතපත් ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආපදා සහන සේවා මධ්‍යස්ථානයට දැනුම් දීලා තියෙනවා.
මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් කඩිනමින් ලබා දෙන ලෙසත් ආපදා තත්ත්වයේ පහව යනතුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා. එසේම එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීප ආරක්ෂක පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. අයහපත් කාලගුණ හේතුවෙන් මේ වන විට දිවයිනපුරා පවුල් 11326ක පුද්ගලයින් 42640ක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සඳහන් කරන බව වාර්තා අතර තියෙන්නේ. ඒ සමගින් කෙටි විරාමයකට අපි යනවා. ඉක්මනින් පත්තර සිරස්තල සමගින් නැවතත් පත්තර සිරස්තල සමගින් පත්තර සිරස්තල අතර බොහෝ කාරණා සඳහන් වෙනවා. විශේෂයෙන්ම අයහපත් කාලුගුණික තත්ත්වය නිසා පුවත්පත් අද බොහෝ කාරණා වාර්තා කරනවා. වැඩිමනත් වශයෙන් සඳහන් කරන්නේ ආරක්ෂාකාරීව ඉන්න කියලා, ජනාධිපතිතුමා විපතට පත් වූවන්ට අවශ්‍ය සහන සරසන්නට කියලා නිලධාරීන්ට උපදෙස් දෙන කාරණා පුවත්පත් අද වාර්තා කරනවා. මෞබිම් පුවත්පත වාර්තා කළ කාරණේ ප්‍රධාන සිරස්තල අතර මෙලෙස දක්වලා තිබෙනවා. ජනාධිපතිතුමා උපදෙස් දුන් කාරණේ සම්බන්ධව වහාම අවශ්‍ය කටයුතු කරන්නට කියලා. මේ මෞබිම පුවත්පතේම සිරස්තලයක් IMF මීළඟ ණය වාර්කිකයේ ජූලි මාසයේදී අමිල අබිරත්න ලියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාර්කිකයේ ජූලි මාසයේ වන විට ලබාගත හැකි බවයි මහබැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා මහබැංකුවේ ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේදී මහබැංකුව අධිපතිවරයා එලෙස පැවසූ බව පුවත්පත වාර්තා කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූල්‍ය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය මෙම වසරේ ජූනි මාසයේ අවසන් වන විට අවසන් කිරීමට හැකිවනු බවයි මහබැංකුව අධිපතිවරයා සඳහන් කරන්නේ. එම මාධ්‍ය හමුවේදී මහබැංකු අධිපතිවරයා කරන ලද ප්‍රකාශන කිහිපයක් අද පුවත්පත් වාර්තා කරනවා. ණය පොලි අඩුවීමේ වාසිය ගැනුම්කරුවන්ට කඩිනමින් ලබා දෙන්න කියලා මහබැංකු අධිපතිතුමා එහිදී සඳහන් කළ බව දිවයින පුවත්පත වාර්තා කරනවා. බැංකු ණය පොලි අනුපාත අඩු කිරීම තවදුරටත් හැකියාවක් තිබෙන බැවින් එම පොලි අනුපාත අඩුවීමේ වාසිය ඉක්මනට ණය ගැනුම්කරුවන්ට ලබා දිය යුතු බව මහබැංකුව විසින් බැංකුවලට දැනුම් දෙන බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම බැංකු ප්‍රධානී දැනුම් දී ඇති බවත්, ඒ ගැන ඔවුන් සමග සාකච්ඡා කර තොරතුරු ලබා ගන්නා බවත් මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා. දැන් පොලි අනුපාත අඩු වෙලා තිබෙන්නේ, ණය පොලි අනුපාත තවදුරටත් අඩු කිරීමට බැංකුවලට අවකාශයක් ඇති බවද මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන් බව පුවත්පතේ ලෙස වාර්තා කරනවා. බැංකුවලින් මිනිසුන්ට දෙන පොලිය තැන්පතු සඳහා දෙන පොලිය අඩු කරලා තියෙන්නේ, ඒ වගේම ණය සඳහාය කරන පොලි අනුපාතත් අඩු කරන්න කියලයි මහබැංකු අධිපතිතුමා එලෙස සඳහන් කරන්නේ. ඒව හරියට වෙන්නේ නැහැ, අනිත් දේවල් තමයි හරියට සිද්ධ වෙන්නේ. මේ අරුණ පුවත්පතේ වාර්තාව ප්‍රධාන සිරස්තලයේ ලෙස අද අරුණ උපුටා ගන්නේ. වගාකරුවන්ට තැන්පතුගත් ආයතන ගැන පරීක්ෂණ පවත්වන්නට අවශ්‍ය කරන කටයුතු යොදන බව මහබැංකු අධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළ බව අරුණ පුවත්පත වාර්තා කරනවා. දැනට පැමිණිලි 150ක් ලැබී ඇති බවත් සඳහන් සාලිය කුමාර් ගුණසේකර ලියන්නේ. වගා කටයුතු සඳහා නීති විරෝධී ලෙස තැන්පතු ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 150ක් විවිධ ආයතන සම්බන්ධයෙන් ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරනවා. පින් තැන්න ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘතිය විසින් නීති විරෝධී ලෙස මුදල් තැන්පත් බාර ගැනීම සම්බන්ධයෙන් අරුණ පුවත්පත එම මාධ්‍ය හමුවේදී කරන ලද විමසුමකදී මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි පුවත්පත වාර්තා කරන්නේ. මෞබිම වාර්තා කරනවා නීති විරෝධී මූල්‍ය ආයතන 150ක් ගැන මහබැංකුවට පැමිණිලි ලැබිලා ඇති බව මහබැංකු අධිපතිතුමා එම මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රකාශයක්මයි ලෙස උපුටා ගන්නේ. ඒ අනුව ආයතන 4කට දැන් නඩු පවරලා කියලාද එහිදී සඳහන් වෙනවා. වගා කටයුතු වලට නීති විරෝධීව තැන්පතු ලබාගත් ආයතන 150 පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුවට පැමිණිලි ලැබී ඇති බව එහි මහබැංකු අධිපතිවරයා සඳහන් කරන කාරණය එලෙස පුවත්පත වාර්තා කරනවා. පිරමීඩ කියන්නේ විවිධ ආකාරයෙන් පිරමීඩාකාර මූල්‍ය ගණඳුන සඳහා මිනිස්සු සල්ලි යෙදුවා වැඩි ආදායම් ලබන්නට. අවසානයේ බොහෝ දෙනෙක් ඒ වගේන් හිර වෙලා ඉන්නවා. අද පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ලෙස වාර්තා කරනවා පිරමීඩාකාර මූල්‍ය ආයතන පැවැත්වීම ගැන සමාවක් ලබා දිය නොහැකි ඔන්මැක්ස් DT තැන්පත්කරුවන් 61,210කට ගෙවීමට ඇති ඩොලර් මිලියන 18ක මුදල වසර දෙකක් තුළ ගෙවිය හැකි බව ඔන්මැක්ස් DT වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරයා අධිකරණයට ඊයේ දැනුම් දුන් බව පුවත්පත වාර්තා කරනවා. පිරමීඩාකාර මූල්‍ය ආයතන පැවැත්වීම ගැන සමාවක් ලබා දිය නොහැකි බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයේදී ඊයේ පැවසුවා. අධිකරණයේ මගහැර සිටින තිදෙන අත්අඩංගුවට ගැනීමට යළි වරෙන් තුනිකුත් කළ බවද එලෙස පුවත්පත වාර්තා කොට තිබෙනවා. අරුණ ප්‍රධාන සිරස්තල අතර වාර්තා කරනවා කුඩා තේවතු හිමියන් EPF ETF ගෙවනවාදැයි විමර්ශන කරන බව. කුඩා තේවතු හිමියන් යටතේ සේවයේ නියුතු වතුකම්කරුවන්ට සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ගෙවීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව වහාම සොයා බලා පරීක්ෂණයක් කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ්‍ය නානායක්කාර මහතා කම්කරු දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ගෙවීමට ලංකාවේ ලියාපදිංචි වී ඇත්තේ සමාගම් 78,000ක් පමණක් බවද
කුඩා තේවතු හිමියන් රැසක් සිය කම්කරුවන්ට මෙම පාරිතෝෂිත නොගිවන බවද කම්කරු සහ විදේශ රැකියා මැති මනුෂ්‍ය නානායක්කාර මහතා පැවසූ බව එලෙස පුවත්පත වාර්තා කොට තිබෙනවා. මේ දින මින පුවත්පතේ වාර්තාවක් ජනාධිපතිතුමා ආරම්භපු ගාසාහි ළමා අරමුදලට දැනට කෝටි 12.7ක් ලැබිලා තියෙනවා. ආධාර බාර ගැනීම මැයි මාස 31 වෙනිදායින් අවසන් වන බව පුවත්පත වාර්තා කරනවා. මහින්ද අලුත් ගෙදර ලියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයෙන් මාර්තු මාස 4 වෙනිදා ආරම්භ කරන ලද ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන්ගෙන් සහ විවිධ ආයතනවලින් මේ වන විට රුපියල් මිලියන 127ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. ගාසා තීරයේ පවත්න යුදමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවි සිටින මිලියනයකට ආසන ළමයින්ගේ දුක්ඛිත තත්ත්වය විශේෂයෙන් ජලය, ආහාර, වෛද්‍ය පහසුකම් වල හිඟිය නිසා ඔවුන්ට මුහුණ දීමට සිදු ඇති අනේකවිධ දුෂ්කරතා සැලකිල්ලටගෙන එම අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ආධාර මූල්‍ය ලබා දීමට මෙම අරමුදල පිහිටවනු ලැබූ බව වාර්තාවේ එලෙස සඳහන් වෙනවා. මැයි මාසේ 31 වෙනිදායින් මේ අරමුදල අත්හිටවලා ඒ මුදල් ඒ රටට යවන්නට අවශ්‍ය කටයුතු කරන බවයි එලෙස සඳහන් වෙන්නේ. අහිංසක දරුවෝ විපතටපත් වෙනවා. කන්න නැහැ, බොන්න නැහැ, බෙහෙත් ටික නැහැ, ජීවිත හානිමයි අසන්නට තිබෙන්නේ. ඒ තත්ත්වයට ලංකාව රටක් විදිහට අපිට පුළුවන් උපකාරය කරන්නටයි එලෙස කැප වුණේ. දිවයින වාර්තා කරනවා. මාතර බිලිඳු මරණය DNA වාර්තාව ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ පරීක්ෂණයක් කියලායි පුවත්පත වාර්තා කරන්නේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව සත්සර ලියන්නේ මාතර රෝහලේ මාතර රෝහලේදී මතභේදයකට තුඩු දුන් බිලිඳු මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණයක් දැන් ආරම්භලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීමෙන් පස්සේ මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. මාතර වැලිගම පදිංචි කාවින්දියා මදුෂානි සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22 වෙනිදා මාතර මහ රෝහලට ඇතුළත් කෙරෙන අතර ඇගේ බිලිඳක් කුස තුල දීම මියගොස් ඇති බවට රෝහල් බලධාරීන් පවසලා තියෙනවා. හැබැයි මෘතදේහයක් ලබා දුන්නේ නැහැ කියලා සඳහන් කරනවා. මේ නිසා මේ අම්මට සැකයක් ඇති වෙලා පැමිණිලි කරනවා. පැමිණිලි කරාට පස්සේ දැන් පරීක්ෂණයක් පැවැත්වෙන බව එලෙස පුවත්පත වාර්තා කොට තිබෙනවා. ලංකාදීප ප්‍රධාන සම සිරස්තලයෙන් උපුටා ගන්නවා කැබිතු ගොල්ලෑවෙන් පටාචාරා කතාවක් කියලා. ලයිට් කපලා මාස 4යි, වතුර කපලා සති 2යි, සැමියා මියගොස් දින 4යි, දරුවන් 4 දෙනත් එක්ක මව අන්ත අසරණ වෙලා කියලා වාර්තා වෙනවා. මගේ නිවසේ මාස 4කට කලින් විදුලිය කැපුවා, සති 2කට කලින් ජලයත් කැපුවා, කුලී වැඩ කර අපිව බලාගත් මහත්තයා දින 4කට කලින් අනතුරකින් මිය ගියා. අපි දැන් අපා දුක් විඳිනවා යයි දරුවන් සිව් දෙනා සමග අසරණව සිටින කැබිති ගොල්ලෑව පදවිය පාරේ පී අනුරාධා ස්වර්ණමලි තරුණ මව හැඬූ කඳුලින් පැවසුවායි කියලා පුවත්පතේ ලෙස වාර්තා කොට තිබෙනවා. ලංකාදීප ප්‍රධාන සම සිරස්තලයකම වාර්තා කරනවා සැප වාහන 3යි, තට්ටු ගෙවල් 2යි, කුඩු සනාගේ කෝටි 30ක දීපල රාජසන්තක කළ බව. අහිංසක මිනිස්සු දුක් විඳින රටක මිනිස්සු තමන්ට නොගැලපෙන එහෙම නැත්නම් නීතිය හරහා විවිධ අක්‍රමිකතා කරලා සල්ලි හොයලා මේ විදිහේ සුරසැප විඳින මිනිස්සුත් ඔය අතරේ ඉන්නවා. දිනමින වාර්තා කරනවා මේ රට තිබෙන බස් වලින් 152ක් කල්පැනලා කියලා විෂය භාර අමාත්‍යතුමා කරන ප්‍රකාශය. අලුතින් බස් ගන්න සල්ලි නැහැ. දුම්රියත් ඉතාම අසාධ්‍ය තත්වයක පවතින බවයි වන්දුළු ගුණවර්ධන ඇමතිතුමා සඳහන් කරන්නේ. මේ රට තිබෙන බස් රථවලින් 152ක් කල් ඉකුත් වූ බස් රථ බවයි කැබිනට් ප්‍රකාශක ඇමති ආචාර්ය වන්දුළු ගුණවර්ධන මහතා පැවසු බව පුවත්පතේ ලෙස වාර්තා කරන්නේ. ඒ වෙනුවට අලුත් බස් රථ ලබා ගැනීම සඳහා ණය පාසුකම් ලබා ගැනීමට නොහැකි මට්ටමකට එම ආයතන කඩා වැටී ඇති බව සඳහන් කළ බව පුවත්පතේ ලෙස වාර්තා කරනවා. මේ දිවයින පුවත්පතේ කතුවරයා අද ලියන දේ මාතර මහරෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් තමයි දිවයින කතුවරයා අද ලියන්නේ. යලි කවදාවත් නොයන ලෙස අතුරුදන් වූ බිලිඳු දරුවා කියලයි කතුවරයා අද මාතෘකා කරන්නේ. කොටවිල දිස්ත්‍රික් රෝහලේ බලධාරීන්ට එරෙහිව විශාල චෝදනාවක් ගොනු වෙමින් පවතිනවා. දරු ප්‍රසූතියක් සඳහා ගැබ්බර මාතාවක් පසුගියදා මේ රෝහලට ඇතුළත් වුණා. අලුයම 2:40ට ඇය දරුවෙකු බිහි කළා. ඉන්පසු එම දරුවා මිය ගිය බව රෝහල් බලධාරීන් පැවසූ බවත් තමන්ට ඒක පිළිගන්නට නොහැකි බව මේ අම්මා පස්සේ පවසනවා. ඒ අනුව පොලිසියට පැමිණිල්ලක් කරනවා. දරුවා මියගේ පස්සේ මෘතදේහය පෙන්වන්නට ඕනේ. ඒක පෙන්වෙත් නැතිලු මෙහෙම වෙන්නේ කොහොමද කියලා කතුවරයා ප්‍රශ්න කරනවා. රෝහල යනු රෝගියෙකුගේ පණ බේරා ගැනීමට තිබෙන එකම තැන. කිසියම් මිනිසෙක් ලෙඩ වූ කල්හි රෝහල් ගතවන්නේ එහි සිටින වෛද්‍යවරුන් සහ හෙදියන් සුවකීය ප්‍රාණය ආරක්ෂා කරන දෙනු ඇතැයි යන ඉතාමත්ම අහිංසක සිතුවිල්ලෙන්. ඒක වෙන්නේ නැත්තම් රෝහල් වලින් ඇති වැඩේ මොකක්ද කියලා කතුවරයා ප්‍රශ්න කරනවා. දවසේ කාටුන් කීපයකට දැන් අවධානය යොමු කරන්නේ මේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක දිවයින පුවත්පතේ. හාම්පුත්තු වතු කම්කරුවන්ට 1700ක පඩිය නොදුන්නොත් වතු රජයට පවර ගන්නවා කියලා ඇමති මනුෂ්‍ය මහත්තයා කියනවලු. ඔව් ඔව්, එයාලා දැන් හරි චණ්ඩි වෙලා කියලායි මිත්‍රයා කියන්නේ. මේ අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක. අවම වැටුප නොදෙන වතු රජයට පවර ගන්නවලු.
ඊට පස්සේ වතුකම් කරුවොත් රාජ්‍ය සේවකයෝ වගේ ඉඳීවි නේද සර් කියලායි අහන්නේ. රාජ්‍ය සේවකයන්ට හොඳ හැටියට සැප සම්පත් තියෙනවනේ. එහෙම ඉන්න පුළුවන් වෙයි කියලා වෙන්නේ නැති හිතන්නේ. මේ ලංකාදීප පුවත්පතේ 16 පුවලානගේ සුවාරිස් කාටුන් එක. මේ තමයි වතුකම් කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය. ගොළුබෙලි ගමනෙන් යන්නේ. හැබැයි කාර් පර්මිට් ප්‍රශ්නේ හරි වේගෙන් ඉස්සරහට පැනලා යනවා. හාවු දුවනෝ වගේ තමයි ඒවා සිද්ධ වෙන්නේ. මේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක. සර්ව ජන බලයට විමල්ලා ගම්මන් පිළලා එකතු වෙලා අලුත් සන්ධානෙට දියේ ගිලෙන්න යන මිනිහා තනකොළ ගහෙත් එල්ලෙනවලු කියලායි සරදම් කියන්නේ. මේ කණේ ෂොට් කාටුන් එක ලංකාදීප පුවත්පතේ සර්ව ජන බලය සන්ධානය බිහි වෙනවා. ඔටුනු පලන්දනවා නායකින්ට. ගම්මන් පිළ මහත්තයයි විමල් මහත්තයයි දෙපැත්තේ ඉන්නේ. හැබැයි ඔටුන්නේ තියෙන්නේ අං තට්ටුවක් විතරයි. මේ ලංකාදීප පුවත්පතේ ලයන්ගේ අනේ අනිච්චන් කවිය. ඡන්දයේ ලං වෙද්දි උණුසුම රන්දාන බිහිවනු පෙනේ නෙක අයුරින් සන්ධාන. පෙන්නුවත් බලය ඔලුගෙඩි කැන්දාන බැරි වෙයි මෙදා සෙල්ලම් නම් අන්දාන කියලායි අද ලංකාදීප පුවත්පතේ අනේ අනිච්චන් කවියෙන් කියන්නේ. ඒ සමගින් පත්තර සිරස්තල වලින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට